ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී. හරි. පහුගිය පැය 24 දේ දිවයිනේ නිරුත දිග ප්‍රදේශවල සුළු වැසි තත්ත්වයන් වාර්තා වුණා. ඒ වගේම අද දවසේ ස්කාලගුණේ පිළිබඳ අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර සබරගමුව පළාත් ගාල්ල මාතර නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මතක් කරන්න කැමති දිවයිනේ උතුරු පළාතේ උතුරු මැද වයඹ පළාත්වල ඒ වගේම ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල විටිනුට හමන පැටි කිලෝමීටර 40-50 වගේ තද සුළං අද දවසේ සහ ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි. මුහුද පිළිබඳ අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන මුහුදු ප්‍රදේශවල වැසි ඇති වේවි. ඒ වගේම සුළඟ පිළිබඳව කතා කරද්දී අපි ගත්තොත් කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 60 පමණ අගයන් දක්වා වැඩි විය හැකි. ඒ මුහුදු ප්‍රදේශ මේ අනුව විටින් විට රළු ස්වභාවයක් ගන්න නිසා ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියලා දීවර සහ නාවක ප්‍රජාවට මතක් කර සිටිනවා. සෙසු මුහුදු ප්‍රදේශ ගැන බලද්දී අපිට විශේෂයෙන්ම අඳුන ගන්න තියෙන්නේ පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා සහ ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කංකසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ පැයට කිලෝමීටර 50 පමණ අගයන් වලට යන්න පුළුවන්. ඒ අනුව එම මුහුදු ප්‍රදේශ විටින් විට තර්මක රළු ස්වභාවයක් ගනිවි. ඉදිරි දිනවල වර්ෂාපතනය වෙනස් වීම පිළිබඳ අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම අපිට අඳුර ගන්න පුළුවන් ඉදිරි සතියේ මැද භාගයේ සිට, ඒ කියන්නේ බ්‍රහස්පතින්දා සිකුරාදා වගේ ඉඳලා පවතින වැසි ස්වභාවයේ තර්මක වැඩිවීමක් දිවයින ආශ්‍රිතව ඇති විය හැකි. විශේෂයෙන්ම දිවයිනේ නිරිත දිග කොටස, ඒ කියන්නේ බස්නාහිර සබරගමුව වයඹ මධ්‍යම පළාත් ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි තත්ත්වයේ තර්මක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකියි.